අල්බුවන් ඔබ සැමට සුබෝදෑසනක් පතමින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල පළමුවන සේවයේ දවසේ වැඩසටහන් දැන් ආරම්භ කරමු. අද ශ්‍රී බුද්ධ වර්ෂ 2524 වැන්නේ ඉල් මස අවදශවක නම් තිතියලත් සඳු දිනෙහිවත් ක්‍රිස්තු වර්ෂ 1980 වූ දෙසැම්බර් මස පළමුවන සඳුදා මෙම සේවයේ වැඩසටහන් විසිරුවා. තවම හිරු උදා වී නැත. හදවතට අමතන හුරු පුරුදු ලෙන්ගතු කටහඬක් ඒ හඳ මුලින්ම ඇසෙන මොහොතේ ඔබ තවම ස්වනින්දේ සුන්දර සිහින ලෝක රජයන්නට පිළිවන. මොවුන් නින්ද විවේකය නොහඳුනන්නන් සේ දසාතින් ප්‍රවෘති ගලායි සියල්ල කියවේ. තෝරා බේරා සැකසෙයි ලියවේ. තවත් නව පුවතක් වෙයි. නැවත සැකසෙයි. ඇඟිලි තුඩු කඩිසර වෙයි. යසට යතුරෙන් ලියවෙයි. හැම කෙනෙකුම ලහි ලහියේ එකම අරමුණකට යොමු වෙයි. සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනම නතු වෙයි. පරිවර්තනය වෙයි. ආසන් පිටපත ප්‍රවෘත්ති නිවේදක අතට පත්වේ. උදැස්සන 6:30 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. ප්‍රාණ අපකරු අර්බුදයට විසඳුම අනිශ්චිතව පවතිද්දී அமெரிக்காவின் ஜனாதிபதிக்காரங்கே அது பேசே அமெரிக்க படைக்கைதிகளை விடுவிப்பதென ஈரான் எடுத்த தீர்மானம் ஜனாதிபதி காட்டலுக்கு வெற்றியை பெற்றுக் கொடுக்கலாம் என்று எதிர்பார்க்கப்படுகிறது. படைக்கைதிகளை விடுவிப்பது தொடர்பான வேலைகளை கவனிக்க ஈரானிய அரசாங்கம் விசேஷ ஆணைக்குழு ஒன்றை நியமித்திருக்கிறது. The time is 6:45. This is the Sri Lanka Broadcasting Corporation. Here is the news. දිනපතාම උදෑසන මේ රැස්වීමේදී අධ්‍යක්ෂ ජනරාල් සේවා අධ්‍යක්ෂවරු පාලකවරු සහ සංවිධායකවරු විවේචන මතු කරති. ගුවන්විදුලි මධ්‍යස්ථානයේ වැඩ කටයුතු කරන අන්දම බලා ගැනීමට අපේ දයාබර අසන්නන් දිනපතාම ගුවන්විදුලි මධ්‍යස්ථානයට පැමිණේ. සංස්ථාවේ සිංහල දෙවැනි සේවයයි. මෙතැන් සිට සරල සංගීතයක්. පටිගත කරපු තැන අහපු ගීතයම නේද? ඔව්. මේ ප්‍රචාරය වෙන වැඩසටහන මෙතනින් පාලක මැදිරියට යනවා. එතනින් තමයි විකාශනය කරන්නේ. එකලියට ප්‍රචාරයේ සියලුම වැඩසටහන් අපි පාලක මැදිරියට ලබා ගන්නෙ මෙන්න මේ මාර්ගයෙන්. මේ මාර්ගයෙන් ලබාගත් වැඩසටහන් මේ යතුරු මාර්ගයෙන් අපි උදාහරණ ලබන VHS සංකේතය කියන්නේ අපි උච්ච සංකේතය කියලා කාමරේ. ඒකේ අපිට බලවේගී කතාවේ මේ සංගීත වැඩසටහන් ඉතින් නේද? නෑ මේ වැඩසටහන තමයි මේ යන්නේ. මේ මීටින් පෙන්නු කරන්නේ මේ වැඩසටහන. මේ වැඩසටහන අපිට අහනවනම් මෙතනින් අහන්න පුළුවන්. දැක්ලල පෝස්ට් කාඩ් එකක් කිව්වා. හරික්මන් ප්‍රචාරය වුණා. මේ වගේ ගොඩාක් වෙන වැඩි නේද? අපෝ අපිට දවසකට 1000කට 2000කට වැඩි ගාණක් පෝස්ට් කාඩ් එනවා. ඉතින් අපි කාර්යක්ෂම නිලධාරි මණ්ඩලයක් පත් කරලා තියෙනවා.
එයා ඉතාමත් ඉක්මනින් මේ පෝස්ට් කාඩ් තෝරලා ඒක ප්‍රචාරය කරනවා. අසංගමී ගැටලු මතුවේ. ගැටලු නිරවුල් කිරීම සඳහා සිංහල සේවා අධ්‍යක්ෂ නිතරම උනන්දු වෙයි. වැඩි සංඛ්‍යාවක් වැඩසටහන් පිළිබඳව විස්තර ලිපි ප්‍රාදේශීය ප්‍රචාරක ස්ථාන වාටි වැඩසටහන් ඒ වගේම සංගීත වැඩසටහන් සහ අධ්‍යාපන වැඩසටහන් ගැන මේ සැපල්පත් ලැබිලා තියෙන්නේ. පළමුවෙනි සැපල්පතින් ඉමසන්නේ මෙන්න මේ ප්‍රශ්නය ගැන. අලුතම ලේන් දේශන ධර්මසේන මහතායි මේ සැපල්ප දෙවන්නේ. අසුන්ගේ ඉල්ලීම් සපුරාලිය හැක්කේ තැටි කබඩාවෙන් ගීත තැටි ප්‍රමාණය ගිනිය යුත්තේ දස දහස් ගණනෙමි. එහෙත් සෙනකින් අදාළ තැටිය තීරිය හැක. තැටිවල හෝ පටිවල ඇත්තේ ගීත පමණක් නොවේ. ඒකනේ වන්නි හැමදාම ඩයස් මහත්තයාට කියන්නේ ඇහි දෝෂයක් කියලා. මොකද ඩයස් මහත්තයා දෝෂේ 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 තියනවනම් ජැටෝ මොකොත් හදන් දෙපොත්තේ. දෝෂි වලට නම් මං හරි කැමති. මොරපාතුට විජේසේකර වික්‍රමසිංහ බණ්ඩරහාමුදුරන්ගේ පුතා ගෙරිහමට රවිමාන්. මොරපාතුට කියන්ට මිතු මට බෑ හාමුදුරුවනි. මගේ සටහතරහට පැලේ මට හෙන පුතේ කැටේ. මුතු කැමති නැත්නම් මං නටන්ට එනවට මම නතර වෙන්න. පපු කැනැත්ත කුපුරා හැරෙන වචන කියන්ට එපාමයි දෙයි. අය කතන්දර என்ன சொல்லிருக்கு எல்லாம் அவ அவ மனசுக்கு தெரியும். மனசுக்கு தெரியறதுக்கு உள்ள இப்ப மண்ட விட But we are Nazarenes, Joseph. And look at my state. I understand. I am from the family of David. And the emperor is carrying out the... Naatya, Vichitranga, Vistrapachara. Nisya Lakma, Sama Basakinma Atta. අධිවේග තරංග මාර්ගයෙන් කියන්නේ VHF very high frequency රටට ජාතිකව සංස්කෘතික වශයෙන් ජාතික වශයෙන් වැදගත් වෙන සිද්ධීන් අපේ මේ ඒ විෂයට බාහිර ප්‍රචාරය වශයෙන් පත් කරනවා. ඈත පෙරසින් සිදුවීම් ළඟා කරන්නේ බාහිර ප්‍රචාර අංශයයි. ඊට නිසි උපදෙස් ලැබීමෙන් පසු අවශ්‍ය නවීනතම යන්ත්‍ර සූත්‍ර සැපීමට තවත් අංශයක් ඒ කාලේ අපට මේ වගේ තිබුණෙත් නැහැ. මේ උපකරණ එහෙම කියුම් මේවා අපි හැඳින්වුවේ කාර්යාලය කොළඹින් කතා කරමු කියලයි. මේ පින්තූරේ එන්නේ සූරි සංකර් මොල්ලිගොඩ. අර අක්ක අක්කියාර වරන්නකෝ යන ගීතේ එහෙම කිව්වේ. ඒ කාලේ මේ දැන් වගේ කැසට් අරම ඒවා තිබුණේ නැහැ. මේ එතකොට ටේප් තිබුණේ නැහැ. අපි රෙකෝඩ් කළේ අර විශාල පැටිවල. මම හිතනවා මේ ගුවන්විදුලි ශීඝ්‍ර දිනුවට එක හේතුවක් වූයේ මේ අතිවේග තරංග. එහෙම නැත්නම් VHF පාවිච්චි කිරීමයි. ඒක අපි පටන් ගත්තේ බාහිර ප්‍රචාරයකට 1950 ගණන්වල මුල් හරියේදී. ඒක බාහිර ප්‍රචාරයේ සලේ ශ්‍රීපාදස්ථානයේ විදුලි බලය සැපයීම නිමිත්තෙන්. ඉතින් මට හිතෙන නිගාතකට මේ මංගල කටයුත්තක් සඳහා මේක පටන් ගැනීම එහෙම තැනකින් මේක ශීඝ්‍ර දිනුවට එක හේතුවක්. සෑම විශේෂ සිදුවීමකදීම කළ කිව් දෑ ඉතාම ආරක්ෂිතව සංරක්ෂණ ගබඩාවේ තැන්පත් කර තිබේ. මේ ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සුදේශීය සේවයයි. දැන් මෙන්න විශේෂ නිවේදනයක්. ඇමරිකන් ගමනගාමීන් දෙදෙනා
සඳමත ගමන් කිරීම ඒ පිළිබඳව හූස්ටන්ගේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කරන විස්තර ප්‍රචාරයක සිංහල අනුවාදය අද උදෑසන 6:24 පමණ ආරම්භ වන බව සලකන්නේ. Nation weapons behind him, our voyage is a voyage. Rick Turner talking with Neil Armstrong, the command pilot, now on the surface of the moon, talking to him about the EVA, that first walk on the moon. සර් මම හිතන හැටියට දැන් අපි ආදායම් තත්ත්වය සෑහෙන දිනුවක් ලැබලා තියෙනවා. සභාපතිතුමාත් අධ්‍යක්ෂ මණ්ඩලයත් ගුවන්විදුලියේ තත්ත්වය උසස් කිරීම සඳහා නිතරම නව මං යොදති. වැඩසටහන් දිනු කිරීම. ඊ වැඩසටහන් තවත් දිනු කෙරුවොත් මහජනයාගේ ප්‍රියස්තේ ශ්‍රාවකින්ගේ ප්‍රියස්තේ වැඩි වෙනවා. ඒ නිසා මම කල්පනා කරනවා මේ හැමතිතුමා යෝජනා කර ක්‍රමය අපි අනුගමනය කරලා ඒ ක්‍රමයට අනුව නව මධ්‍යස්ථාන බිහි වෙයි. පුරුෂ ශිල්පීන් අවශ්‍ය වෙයි. තාක්ෂණය වැඩසටහන් නිෂ්පාදනය සහ අදාළ ක්ෂේත්‍රවල ශිල්පීන් පුහුණු කිරීම සඳහා පුරුණ මධ්‍යස්ථානය කටයුතු කරයි. නවතම යන්ත්‍ර සූත්‍ර මගින් නූතන තාක්ෂණය ප්‍රගුණ කරයි. අධ්‍යාපන සේවය මගින් දිවයිනේ පාසල් අධ්‍යාපනයට සම්බන්ධ කරලා යම් යම් වැඩසටහන් ඉදිරිපත් කරනවා. මේකෙන් විශේෂයෙන්ම අපි ප්‍රාථමික අධ්‍යාපනය ඒ වගේම කනිෂ්ඨ ද්විතීක වැඩමාළාව යටතේ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, මව්බස වගේ වැඩසටහන් වලට අදාළව මේ වගේ සිතුවක් පොත් රිකුත් කරලා තියෙනවා. මේ සිතුවක් පොතෙන් අපි බලාපොරොත්තු වෙනවා දැන් ගණිතය එහෙම නැත්නම් ඉංග්‍රීසි මේ අත්පොත් වලින් බලාපොරොත්තු වෙන්නේ සාමාන්‍යයෙන් අර ගුවන්විදුලි පාඩමෙන් ඉදිරිපත් කරන කරුණු වඩා ඒ සමගම වැඩෙන සිඟිති මනසට අනුරූප වැඩසටහන් විශේෂකලක් ගන්නේ. දැන් ගුවන්විදුලි පාඩමේ කියනවා නම් මෙන්න මේ වගේ ප්‍රචාරයට පෙර, ප්‍රචාරය වෙන අතර, ප්‍රචාරයෙන් පසු යම් යම් ක්‍රියාකාරකම් අපි යෝජනා කරලා තියෙනවා. බදිනවා හාව පැරදින ලස්සන සිංදුව කිව්ව අපේ පුංචි සායනී නිරංජලා පතිරණ අපි ඔක්කොම එකතු වෙලා පොඩි ගහම යාට අනාගත පරතුරතුර විශේෂ ඇල්මක් ඇති ජනසන්නිවේදනයේ භාරගරු ඇමතිතුමා ගුවන්විදුලි මෙන්ම නව මාධ්‍යන් කරාද විශේෂ මෙහෙයවීමක් කරයි. The construction of this studio center will be finished in August next year. 1925 December මාසේ කොළඹින් කතා ක්‍රමිකයා ආරම්භ වුණු ලංකාවේ ගුවන්විදුලියට දැනට අවුරුදු 55ක් පිරී තිබෙනවා. අනුරාධපුරයේ රජරට සේවය නමිනුත්, මාතර රුහුණු සේවය නමිනුත් අපි ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ අනුරපුර රජරට සේවයයි. මේ සියලු පාස්කම් වලින් සමන්විතයි. රජරට සේවයෙන් විවිධ වැඩසටහන් විසිරුවා හැරේ. සංස්කෘතික සහ ආගමික වැඩසටහන් මෙහි විශේෂතනක් ගනී. රජරටින් රුහුණට ලක්දිව පෙදෙසින් පෙදෙසට ජීවන රටාව වෙනස් වෙයි. ඒ වෙනස් වන ජීවන රටාවට, කලාවට, සංස්කෘතියට අදාළ පරිදි මේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන මගින් වැඩසටහන් සකස් කර විසිරුවාහරු ලැබේ. ඒ ඉලක්කේ ළඟා කර ගන්නට
අපේ සේවක පිරිසගේ පමණක් නොව අපේ දෑබර අසන්නන්ගේ සහයෝගය අවශ්‍යයි. ස්තුතියි. වෙලාව රාත්‍රියේ 11:15යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සිංහල පළමුවන සේවයයි. ආදරණීය මෙලෙසේ වැඩසටහන් මෙලෙස සමාප්තයි. යරිත් මෙලෙසේ වැඩසටහන් ආරම්භ වන්නේ හෙට උදෑසන 6:30යි. ආයුබෝවන්.